වඩා ඖෂධීය ගුණය ගැන එදා සීයා සිටු අයුරින්ම නව තාක්ෂණය පමණක් එක්කොට නව ලොවට ගැලපෙන අයුරින් තම සොයුරා සමග ව්‍යාපාරය මෙහෙයවන බව ඔහු පවසනු ඇත. අපේ සීයා ඒ රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ වර්ග නිපදවීම පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ සීයා එම නිෂ්පාදනය කරන ඖෂධ රෝගීන්ට දීලා අමතරව නිෂ්පාදනය වෙන තෙල් වර්ග වෙළඳ පොළට නිකුත් කිරීමට හිතලා තියෙනවා. ඊට පස්සේ සීයා බයිසිකල් දෙකක් ආධාර කරගෙන ලංකාවේ විවිධ ප්‍රදේශවලට එම ඖෂධ බෙදා හැරීම් කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ තාත්තා එයා සතුව තිබුණ කාර් රථය පාවිච්චි කරලා මුලින්ම මෙම නිෂ්පාදන බෙදා හැරීම පුළුල් කිරීම පටන් ගන්න තියෙනවා. උසස් අධ්‍යාපනය ලැබලා රැකියාවකට යෑම ගැන තිබුණු අදහස මගේ මුල ඉඳලා තිබුණේ නැහැ. පණ්ඩා ඉඳලා තිබුණේ මේ අපේ වෛද්‍ය පසුබිම. එතකොට නිෂ්පාදනය කරන දේවල් ඒවා මුල ඉඳලා මම දැකලා තිබුණා. පස්සේ මගේ හිතේ තිබුණේ මම නිෂ්පාදන තවදුරටත් මගේ මල්ලි සහ එකතු වෙලා මේව දිනු කරගෙන ඉදිරියට කරගෙන යාම. අපේ ඖෂධ නිෂ්පාදන කටයුතු කරගෙන යෑමේදී අපිට ඇත්තටම වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේදී තරංගකාරීත්වයේ ලොකුවට බලපෑවා. ඉතින් අපි බැලුවා මොකක්ද අපි මේ තරංගකාරීත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒත් එක්ක එකතු වෙලා තමයි අපි අපිට අවශ්‍ය කරන ප්‍රමිති සහතික ගැනීම සඳහා යොමු වුණේ. අපගේ වෙළඳ කටයුතුවලදී උපාය මාර්ගයක් විදිහට අපි ඇත්තටම පාවිච්චි කරන්නේ නිෂ්පාදනවල ප්‍රමිතිය. නිර්මාණශීලීව හිතලා වර්තමාන වෙළඳ පොළට අවශ්‍ය වන්නේ මොනවද? ඒ සම්බන්ධව අපි කොහොමද අපේ පරණ වටෝරු යොදාගන්නේ? ඒවා නවීකරණය කළා නවීන වෙළඳ පොළට ගැලපෙන විදිහට මිනිස්සුගේ අවස්ථාවලට ගැලපෙන විදිහට වෙනස් කරන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි අපේ ගමන අපි ඉදිරියට කරගෙන යන්නේ. මෙම ඖෂධ වර්ග දැනට දිවයිනේ පිහිටි ස්පිරිවෙන්සම් සඳහා අපි නිකුත් කරනවා. ඊට අමතරව ඔන්ලයින් ක්‍රමයට ඒ වගේ ඔන්ලයින් ඇප් හරහාත් අපේ නිෂ්පාදන වර්ග පාරිභෝග ජනතාවට වැළඳී ගැනීමට හැකියාව තියෙනවා. දේශීය ඖෂධ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ වගේම ලෝකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇත්තනම් අපි ඉල්ලුම අඳුර ගන්න ඕනේ. ඉල්ලුම අඳුරගත්තොත් අපිට ඕන තරම් අපේ නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාව තියෙනවා. ඉතින් අපි ඒ වගේ අඳුරගත්ත නිෂ්පාදන මාර්ග දෙකක් මේ වෙනකොට ජපානය සඳහා අපි සාම්පල් යොමු කරලා තිනවා. ඊට අමතරව අපි අපේ ඕඩර්ස් දෙක තුනක් අපි නිකුත් කරලා තිනවා ජපාන් වලට. ඒත් එක්කම ඉදිරියේදී තවත් නිෂ්පාදන වර්ග දෙකකට විතර අපි සාම්පල්ස් වෙන රටවල් වලට යවලා තිනවා ඉදිරි අපරණ කටයුතු සඳහා. මේ වෙනකොට සේවකයෝ 20ක් විතර අපි ළඟ වැඩ කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ නිෂ්පාදන තව තවත් පුළුල් කරලා නිෂ්පාදන අංශය වැඩි දියුණු කරගන්න. රජයේ රස්සාවකට මෙයාම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපේම ව්‍යාපාරය පටන් ගන්න. පටන් අරගෙන අපිට ඒක ක්‍රමයෙන් දියුණු කරලා රස්සාවකට වඩා අපිට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපේම ව්‍යාපාරයක් කිරීමේ. තාක්ෂණයෙන් කොතරම් දියුණු වූවත් දේශීය ඖෂධ සඳහා ඇති ඉල්ලුම වැඩිවන බව ඔහුගේ මතයයි.